अंतर विश्वविद्यालय शिष्य बल मंडल अंतर विश्वविद्यालय भिक्षु बल मंडल
වෛද්‍යවිද්‍ය ශිෂ්‍යාකාරී කමිටුවත් ඒකාබද්ධ වෙලා දැවැන්ත විරෝධතාවකින් අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉඳලා මේ විශේෂ අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ආවේ අපේ විරෝධී පැන්. අපි නිශ්චිත කියන්න ඕන අපි මෙතන සාකච්ඡාව කිල්ලගෙන ආවේ නැහැ. අපේ විරෝධී පැන්කට ආවේ ඒ තමයි මාළවී සයිටම් හොරුපාදිකඩේ අහෝසි කරන්න, පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරලා සරසවි වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න, විශ්වවිද්‍යාල ඇතුලේ පාඨමාලා මුදල ටිකුන නවත්තන්න, HNDA ශිෂ්‍යන්ට ලබා දීලා තිබුණු උපාධි සමානතාව නැවත බලාත්මක කරන්න, ඒ වගේම තමයි පාසල් වල මුදල් ලැයි කිරීම වහාම නවත්තන්න, ඊළඟ කාර්යය තමයි අධ්‍යාපන විකුණන එක නවත්තන්න කියන මූලික කාරණා ටික පදනම් කරගෙන තමයි අපි දවසේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට උද්ඝෝෂණයකින් විරෝධතා පාගමනකින් ජයවර්ධන විශ්වවිද්‍යාලය ඉඳලා අපිට සාකච්ඡාවක් ලබා දෙනවා කියලා අපේ අපි පස් දෙනෙකුට සාකච්ඡාවක් ලබා දෙනවා කියලා අමාත්‍යංශ නිලධාරියෙක් කියලා රිකෝයිගස් අපි ගියා සාකච්ඡාව ගන්නවා. හැබැයි අපිට 13 දෙනෙක් මෙතන එක යන්න අවශ්‍යයි. අන්තර් ශිෂ්‍යබලමණ්ඩල සම්බන්ධ විශ්වවිද්‍යාල 10, අන්තර් ශිෂ්‍යබලමණ්ඩලයේ වෛද්‍ය ශිෂ්‍යකර කමිටුව, අන්තර් සස්ජාති ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සුරකීමේ ශිෂ්‍ය කමිටුව මේ නියෝජිතයන් සම්බන්ධයෙන් උන්ට අපි සාකච්ඡාව දුන්නා. සාකච්ඡාව දුන්නේ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරයා මොහන්රාල් ගිරි මහත්තයාත් එක්ක. මෙහිදී අපි අපේ ප්‍රශ්න කිහිපය ඉදිරිපත් කරාට පස්සේ ඇත්තම කතාව තමයි පොදුවේ කියන දින කතාව තමයි අපිට එක ප්‍රශ්නකට නිශ්චිත පිළිතුරක් හම්බුනේ නැහැ. මාළවේ සයිටම් එකගෙන නෝන් කියපු කතාව තමයි එක වෙලාවකට කියනවා මාළවේ සයිටම් එක වුණාට නෙවෙයි තියෙන එක හවුස් කරන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා මේක නියාමනය කරනවා. අපි අහනවා නියාමනය කරන්න කවද්ද නීති ගෙනාවේ? පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනය කරන්න කවද්ද නීති ගෙනාවේ? පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන්න කවද්ද නීති ගෙනාවේ? දැන් මේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා එහෙම කියනවා. මෙන්න මේක තමයි තත්ත්වය. ඒ නිසා එක ප්‍රශ්නයකටවත් මේ මහත්තුරුන්ට හරියට උත්තර දී ගන්න බැරි වුණා. උත්තර දුන්නේ නැහැ. අපි ආව නිශ්චිත ප්‍රශ්නකට. පැහැදිලි කිරීම අපි ඉතිහාසය අපුරා ඇරුවා. පැහැදිලි කිරීම අවුරුදු ගණනක් ඇහුවා. ඒ නිසා මෙතන වෙන්නේ අර කලින් මීටින් වල වගේම කලින් රැස්වීම වල වගේම අමූලික බොරු කියපේක තමයි උනේ. මෙතනදි කියනවා දැන් කවි මේ එතුමා පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් එතුමාගේ පෞද්ගලික අදහස කියනවා ඒක පවත්වාගෙන යන්න ඕනේ නැහැ කියලා. එතුමා පවත්වාගෙන යන පෞද්ගලික මේ අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් මේ එතුමාට දිනවා වෙන පැහැදිලි කරනවා. වෙන විග්‍රහ. අපි අහන හැමෙන්නේ කොහොමද? මේක ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තිය හදන්නේ කවුද? උසස් අධ්‍යාපන මෙතුරු අධ්‍යාපන මෙතුරු මේ සෞඛ්‍ය මෙතුරු තමයි ජාතික ප්‍රතිපත්තිය හදන්නේ. රාජ්‍ය චේනාරත් කියනවා සයිටම තියාගෙන ඉන්න ඕනේ. මෙයා කියනවා ඒක ඕනේ නැහැ. කවුද මේ ජාතික ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ? කවුද ඒක හදන්නේ? කොහොමද ඒක නිර්මාණය වෙන්නේ? එනිසා මේ එකදු ප්‍රශ්නකට අධ්‍යාපනයේ විකුණන එකට අදාළ HNDA ප්‍රශ්න තව සති දෙකක් ඉන්නවලු. අර සහෝදරියක් තාම හොස්පිටල් එකේ. ඔළුව කැරගෙනවා කියලා අර පොලිසියෙන් කුටි ගාපු සහෝදරිය මේ රෝහල්ගතල ඉන්නේ තාම. තව සති දෙකක් ඉන්නවලු කැබිනට් පත්තුවක් දාලා එනකම්. අපි අහනවා මෙහෙම විහිළු කරන්න එපා. අවශ්‍ය තරමට හඬක් නැගුම හිඳ මේ ප්‍රශ්නගෙන අවශ්‍ය තරමට හඬක් නැගුම හිඳ උත්තර දෙන්න සිද්ධ වුණා. ඒතර අවශ්‍ය තරමට හඬක් නැගිය යුතුයි. එහෙම නැතු මේ රාජ්‍ය නිලධාරීන් එනනම් මේ රජයේ ආණ්ඩුව කටයුතු කරන නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවේ අධ්‍යාපනයේ ප්‍රතිපත්ති අධ්‍යාපනයේ විකිණීමේ ප්‍රතිපත්ති ඔළුවේ තියන් තමයි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරය වෙන්නේ නැහැ. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරය වෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා දැන් කිරියල්ල මහත්තයා හැංගිලා. අර පට්ටපල් අමූලික බොරු කියලා කිරියල්ල මහත්තයා හැංගිලා. දැන් මේ කොහෙවත් නැහැ. හොයාගන්නත් නැහැ. ලියුම් ගහලා ප්‍රකාශනිකුත් කරලා හැංගිලා. අපි අහන එන්නේ අපි ඉස්සරහට ඇවිල්ලා කතා කරමු. අපි සාකච්ඡා ඉල්ලුවා. සාකච්ඡා දෙන්නත් හැංගිලා ඉඳලා. දැන් හැංගිලා බොරු කියලා හැංගිලා. මෙරටේ මිනිස්සුන්ට බොරු කියලා හැංගිලා. ඒ නිසා නිශ්චිතයි අපේ අරගල ඉදිරියටත් ගෙන යා යුතු බව මේ සාකච්ඡාවේදී අපිට පසක් වුණා. ඒ නිසා මෙයන්ට අපි කියනවා අධ්‍යාපන විකුණු ප්‍රතිපත්ති අහෝසි කරන තුරු අපි අකණ්ඩව ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත අරගලයක් ඉදිරියේදී අකණ්ඩ අරගලයක් මෙරටේ ජනතාවත් එක්ක කරනවා කියන පණිවිඩය අපි මේ මොහොතේදී මේ ආණ්ඩුවට ලබනවා.